මුලේ ඉඳන්ම අග්නි පියාපත් බැලූ කල මනුරංගගේ චරිතය හරිම අමුතු චරිතයක්. උපාසක බලලා වගේ හිටියට මනුරංග ගැන හිතාගන්න අමාරුයි. මනුරංග බිස්නස් කරත් මාදේවීව බිස්නස් වලට කිසිම දෙයකට සම්බන්ධ කරගන්නේ නැහැ. ඒ ඇයි? කිසිම දෙයක් ඔෆිස් එකේ වෙන මනුරංගගේ යාළුවෙක්වත් මාදේවීට හඳුන්වලා දීලා නැහැ. මාධවි කිසිම දෙයක් මේ නිසා දන්නේ නැහැ. මාධවිට හොයන්න උවමනාවකුත් තිබුණේ නැහැ. ඉතින් මනුරංග දිහා බැලූ බැල්මට ඒ චරිතයේ රහස් ගුහාවක් කියන්න පුළුවන්. උපාසක බලලුනේ මියෝ දෙන්න අල්ලන්නේ. ඉතින් මනුරංගත් ඒ වගේ. මම පුංචි දෙයක් ඔයාලට කියන්නම්. මේක මෙහෙමයි කියලා 100%ක්ම අනුමත කරන්නේ නැහැ. නමුත් මෙහෙම දෙයක් වෙන්න පුළුවන්. මෙයට මුල්ම හේතුව ත්‍රිෂී. මනුරංග ත්‍රිෂීවයි ඇන්ජලෝවයි මීට ටික කලකට පෙර දැකලා තියෙනවා. ඉතින් මනුරංගට ත්‍රිෂී ගැන අදහසක් ඇති වෙන්න ඇති. ඒ වෙලාවේ මනුරංග හිතන්නේ ඇති ත්‍රිෂීව අයිති කරගන්නවා කියලා. ඉතින් මේකට මනුරංග ලොකු ප්ලෑන් එකක් ගැහුවා. ඒ තමයි ඇන්ජලෝව අතුරුදහන් කරනවා කියලා. මුනහම මනුරංගට පුළුවන් ත්‍රිෂීට ලං වෙන්න. ඉතින් මනුරංග හිතපු විදියට හැම දෙයක්ම සිද්ධ වුණා. ඔයාලා හිතනවා ඇති මනුරංග ත්‍රිෂී දැකලා තිබුණේ නෑ කියලා. හරි, ඒක ඇත්ත. ත්‍රිෂී මනුරංග දන්නේ නැති වුණාට මනුරංග ත්‍රිෂීව දැනගෙන ඉඳලා තියෙනවා. මේ දේ තමයි සිද්ධ වුණේ සමහර විට. ඉතින් මම මේක 100%ක්ම හරි කියන්නේ නෑ. අග්නි පියාපත් බලන රසිකාවියක් හැටියට මේක මට හිතුණු දෙයක්. මොකද මනුරංගර දැන් මාධවි සමග එකතු වෙන්න පුළුවන්කමක් තියෙති. මනුරංග ත්‍රිෂීව දාලා මාධවී ගාවට යන්න කැමති නෑ. මනුරංග මාධවීට කැමති නැති නිසා කියන්න පුළුවන්. මාධවී ගැන හොයලා බලන්නේ මනුරංගගේ දරුවා ඉන්න හින්දයි කියන්න පුළුවන්. කෙසේ වෙතත් මනුරංග තමයි මේ හැම ප්‍රශ්නයකටම පටන් ගත්ත මොලකාරයා. ඉතින් අග්නි පියාපත්තල තවත් අලුත් විස්තර දැනගන්න දැම්මම ඔයා චැනල්නි සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. නැත්තම් මම දාන වීඩියෝ එකක් ඔයාලට මගේ හැරෙන්න පුළුවන්. එහෙනම් අදට සමුගන්නවා. හෙටත් හමු වෙන දුරු ඔයාලා පරිස්සමට ඉන්න. මම ඔයාලගේ ආදරණීය නිෂ්. සුබ දවසක්.